සිය ද FM මම සමහර ලාට මේ හලෝ හයි ගුඩ් මෝර්නින්ග් සෝරි 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 ඇයි සෝරි 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 මම ඔයා සමහරට හිතන ඇති ගණන් ගත්තේ නෑ එක නෝටිස් සුනේ නෑ මට නෝටිස් සුනා මං මේ සින්දුවේ හිටියා ඊට වැඩි මටව නෝටිස් එන්නත යනවා ගන්ටිය වෙලාවේ මේ මොකද සින්දු මම ලතා වල්පල මහත්මිය ගීත ගායනකොට මං හැමතිස්සෙම බලන්නේ මේ හඬ එන්නේ කොතනින්ද උගුරෙන්ද පපුවෙන්ද එහෙම නැත්නම් මහා ප්‍රාචීරයේ හරියෙන්ද කොහෙන්ද මේ කටහඬ උත්පාදනය වෙන්නේ දැන් මට හිතෙනවා ජෝතිපාල මහත්මයාගේ කටහඬ බොහොම පල්ලෙහැන් හරි ගැඹුරු තැනකින් එමෙම මම හිතනවා මේ කටහඬ කොහෙද එන්නේ දැන් අපේ කටහඬ මට තේරෙනවා මේ උගුර මෙන්න මේ උගුර වැටේ තියෙන උගුර දණ්ඩද තියෙන උගුර වැටයක් මට හිතෙනවා මගේ කටහඬ එන්නේ එතනින් කියලා ඔයාගේ දත් වලින් වගේ නේ දත් වලින් නේ මගේ ඇතර කොහෙද දත් නැහැනේ ඉතින් ඒක වෙයි සමහර අය ඇත්තටම ඉන්නවා නිකන් එන හදවතින්ම කතා කරනවා වගේ දැනන අය ඉන්නවා සද්දෙම්ම මං වගේ ඔය අපි දන්නේ ඔයානම් අපි නම් දන්නේ රයිට් අද වැඩේ මෙහෙමයි හරි මේක ටිකක් මටම හිතනවා හරි පණ්ඩිතයි කියලා නේ මේ කතා සමහර ඒවා හරි පණ්ඩිතයි ඒ කියන්නේ හරි සංකීර්ණයිද නැහැ කියන්න හදන දේ දවසක් එක මිනිස්සේ කෝපි කෝප්පයක් අරගෙන ඔයා දන්නවනේ මේ ඔෆිස් වල තියෙන කෝපි ගන්න පුළුවන් ඩිස්පෙන්සර්ස් කියලා. Yes yes. යාන්ත්‍රික මේවලමක් තියෙන පොඩි මැෂිමක්. ආ. එතනින් කෝපි කෝප්පයක් අරගෙන මිනිස්සු එළියට එනවා. කලබලයට කොහෙදෝ මන් දන්නේ නැහැ දුවන හාදික් එක පාට මිනිහ ඇතුළට එනවා මෙයා එළියට යනවා. වැදුනා. කෝපි එක සස්. මුළු ඇඟ පුරාම කෝපි. හා ඔකේ. කොහා හිටන්න කිරිත් එක්ක කලවම් වෙලා සීනි ඔක්කොමත් එක්ක කෝපි. ඇඟට වැටුනහම. ඔව්. ඔබට හිතා ගන්න පුළුවන් දැන් තත්වේ. Yes. දැන් ඔබට ප්‍රශ්නයක් අහනවා. මෙන්න මෙහෙම එකක්. ඇයි එයාගේ ඇඟේ කෝපි හැලුනේ? ඔබ කදාගේ උත්තරේ. ඇයි එයාගේ ඇඟේ කෝපි හැලුනේ? අර ඉස්සරහ ඉඳන් කෙනා ටග්ගල් දුවගෙන ආපු හින්දා කාමර ඇතුළට. ඇඟේ වැදුනේ. එයා ඇඟේ. නෑ. මේ කියන විදිහට මේකට උත්තරේ ඇඟේ වැදුන නිසා නෙමෙයි කෝපි හැලුනේ. තේ තිබුණා නම් එයා ඇඟේ වැදුනා කියලා කෝපි හැලෙන්නේ නෑනේ. ආ ඔකේ. ඒක ඇතුලේ වෙන බීම જાතියක් තිබුණා. අර මිනිස්සු ඇඟේ හැපුණා කියලා. කෝපි හැලෙන්නේ නැහැ. ආ ආ බීම හැලෙන්නේ. බීම හැලෙන්නේ. කඳ තිබුණා කඳ හැලෙ. ආ ආ. කඳ හැලිය. කඳ හැලිය. කඳ තමයි හැලෙ. කෝපි තිබුණ නිසා තමයි කෝප්පේ එයාගෙන්ගේ කෝපි හැලුනේ. ඕන වෙලාවක හැලෙන්නේ කෝප්පේ ඇතුලේ තියෙන දේ. අපේ ජීවිතෙත් පොඩි කෝප්පයක් වගේ. සමහරට අණ්ඩක් තියෙන, සමහරට අණ්ඩක් නැති. හරි. සමහරට පොඩි, සමහරට ලොකු. හා. අපේ ජීවිතේ මොනවද මේකේ දාගෙන ඉන්නේ? සමහර වෙලාවට ජීවිතේ ඇවිල්ලා අපේ ඇඟේ හයියෙන් හැපෙනවා. ඉරණම ඇවිල්ලා අපේ ඇඟේ හයියෙන් හැපෙනවා. හැපුණ ගමන් වීසි වෙනවා අතේ තියෙන ඒවා. ඉරණම ඔබේ ඇඟේ හැපිලා ඇති අනන්තවත්. ඉරණම ඇඟේ හැපිච්ච නැති මිනිස්සෙක් ලෝකෙ නැති තරම්. මොන තත්ත්වයක තරහතිනමක හිටියත් ඉරණම ඇවිල්ලා ඇඟේ හැපෙනවාමයි මාර ඉරණම. රයිට්. ඒ වෙලාවේ අපේ ජීවිතේ තියෙන ජීවිතේ කියන කෝපය ඇතුළේ තියෙන දේ තමයි ඉරණම වදින්න වැදිල්ලට හැලෙන්නේ අපේ ඇඟේ. මොනවාද ඔබේ කෝපේ තියෙන්නේ? තරහ, කේන්තිය, ద్వේෂ සහගතකම, গুপ্ত දේවල්. මිනිස්සුන්ට අහගෙන ඉන්න බැරි වචන. එහෙම නැතුව ඔබේ තියෙන කෝපය ඇතුලේ සතුට, කෘතවේදී බව, සාමය, මනුස්සකම, ගුණහපත්කම, ආදරය. ආදරය ඉරණම ඇඟේ හැපුණාම අපේ ජීවිතේ කියන කෝපෙන් හැලෙන්නේ කෝපය ඇතුලේ තියෙන දේවල්. මොනවාද ඔබේ කෝපය ඇතුලේ තියෙන්නේ? සමහර ලාවට ජීවිතේ අපිට ඊටම බරපතල විදිහට අපේ ඇඟේ හැපිච්ච වෙලාවට අපේ ඇඟ ඇතුලේ තියෙන ඒවා අපේ කෝපය ඇතුලේ තියෙන ඔක්කොම හැලෙනවා. එතකොට අපිට පේනවා අනේ අපේ හිතාගෙන හිටපු මනුස්සය නෙමෙයි මේ. මනුස්සයෙක් අඳුර ගන්න නම් හරියටම ඒ මනුස්සයව අනපේක්ෂිත තත්වයකට පත් කරන්න ඕන කියලා මම කතාවක් අහලා තියෙනවා. එතකොට තමයිලු ඒ මනුස්සයා අඳුන ගන්න පුළුවන්. ඒ මනුස්සයාගේ කෝපය ඇතුලේ තියෙන දේවල් හරියටම මොනවාද කියලා දැනගන්න පුළුවන්. සමහර වෙලාවට මගේ ජීවිතය ඇතුලේ අපි කරපු චූටි චූටි බිස්නස් වල පොඩි පොඩි වැරදීම් වයිෆ් අතින් වුණාම හරි මගේ කෝපේ ඉහිරිලා තියෙනවා ඒ වගේ. තරහ ගිය වචන මං කියලා තියෙනවා. ඔයා මේ වැඩේ කෑවා කියලා මං එයාට කියලා තියෙනවා. මට සමා වෙන්න. මම බිරිඳට කියන්නේ මට සමා වෙන්න. මම හිතනවා මගේ කෝපේ මං අලුතෙන් පුරව ගන්න ඕනේ. අනිවාර්යෙන්. මොනවාද මේ කෝපේ තියෙන්නේ?
මගේ කෝපේ හොදලනේ. අඩි එහෙමමයි. හොදෙනවා හොදගෙන. ඉස්සෙල්ලා ඔයා කෝපේ හොදගන්න. See you at the FM.